සම්පූර්ණාට පස්සේ විෂ්ණු දෙවි එනවා. ඊට පස්සේ ඊපස්සේ අවුරුදු 19 සම්පූර්ණට පස්සෙත් ගණද මේ කවුද සෙන්සු එනවා. විෂ්ණු දෙවියෝ හම්බෙන්න. ඊට පස්සේ ඉතින් විෂ්ණු දෙවියන් කල්පනා කරලා බලනවා හරි දැන් 19 පහ වෙලානේ තියෙන්නේ. 19 පහ වෙලා තියෙන හින්දා විෂ්ණු දෙවියෝ කල්පනා කරනවා මොකද්ද ඉතින් දැන් මේකේ තියෙන ප්‍රශ්නේ. දැන් මේ 10 පහ වුණාට පස්සෙත් මොකටද මේක එන්නේ කියන කාරණා. ඊට පස්සේ ගණදේවිය මේක කවුද සෙන්සුරු අහනවා මේ විෂ්ණුදේව හැමදෙරෝනේ දැන් අවුරුදු 19ක් ඔබතුමා මාව මගේ හැරිය කියලා හිතන් ඉන්නව නේද කියලා. ඒක විෂ්ණු hina වෙලා කියනවා ඔව් ඉතින් අවුරුදු 19ක් ඔයා උත්සාහ කරා නේද මාව දවස ගන්න හොයන්න ආවා. ඉතින් ඔයාලට මාව හොයාගන්න පුළුවන් උන්නේ නැහැනේ. ඉතින් ඔයා දැන් මට මම ඔයාගේ අපල දුරු කරගත්ත කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද කියලා. ඉතින් ඒතර සෙන්සුරු අහනවා ඉතින් මේ දිව්‍ය මාලිගාවේ දිව්‍ය සැප සම්පතෙන් භුක්ති විඳින තියෙන ඔබතුමා අවුරුදු 19ක් බටකොල කාපුවම මදිද කියලා. ඉතින් බලපුවාම ඇත්තටම විෂ්ණු මගහැරලා නැහැ බටකොල කකා ඉඳලා තියෙන අවුරුදු 19 ඇතිස්සේ. ඊට පස්සේ ওই වැඩේම වෙනවා ගණදෙවියන් රත් වෙනවා එක කාලයකදී මොනවාද ඒ කියන්නේ සෙන්සුරුගේ අපලේනවා සෙන්සුරුගේ මහදසා වෙනවා අපලේනවා. ගණදෙවියෝ ටිකක් මොලකාරයනේ සෙන්සුරු ඇවිල්ලා කියනවා ඇවිල්ලා සාමාන්‍ය සෙන්සුරුගේ ස්වභාවය තමයි ඔන්න ඇවිල්ලා වැඳලා ඔන්න මේ හෙට ඉඳලා මම සෙන්සුරු අපල කරනවා කියලා ඇවිල්ලා අවසරයි කියලා යන එක තමයි ස්වභාවය. ඉතින් සෙන්සුරුම ඇවිල්ලා කියලා යනවා. මෙහෙම කියලා යනකොට ගණදේවිය කියනවා මට පොඩ්ඩක් අමතක වෙනවා අනේ පොඩ්ඩක් ලියලා යන්න කියලා කියනවා. ඊට පස්සේ ගණදේවිය කරන දේ සෙන්සුරු කරන දේ තමයි සෙන්සුරු සාමාන්‍ය ඊට පස්සේ කරන දේ තමයි ලියනවා ගණදේවියන්ගේ. කොහෙද ලියන්නේ කියලා හපම් මගේ බඩේ ලියන්නකෝ කියලා කියනවා. බඩේ ලොකු බඩන්නේ තියෙන්නේ. සෙන්සුරු ලියනවා හෙට සිට ඔබට සෙන්සුරු ලැබෙනවා කියලා ලියනවා. ගණදේවිය ලියනවා රයිට් යනවා. මොකද ලියුවේ කියලා අහනවා. හෙට සිට ඔබට සෙන්සුරු කියනවා මම ලියුවා කියලා. හරි කියලා යනවා. දැන් සෙන්සුරු යනවා. පහුවදාට එනවා. පහුවදාට ලියලා මම මේ දැන් ඔපල කරන්න යාවේ. අදද බලන්න බලන්න ඔයාම ලීලා ගියා නේද කියලා. බඩ කියවනකොට හෙට සිට සෙන්සුරු අපල. සෙන්සුරු යනවා. අවුරුදු 19ම සෙන්සුරුව හරවල අරිනවා ගණදේවියෝ. ඊට පස්සේ ගණදේවියෝ අන්තිමට කියනවා ඕක තමයි කියන්නේ මොලේ පාවිච්චි කරොත් ඕන සෙන්සුරු අපලකින් බේරෙන්න පුළුවන් කියලා. අපි බලමු සෙන්සුරුට කියන මොන ප්‍රධාන කාරණාවල. එතනදී අපි ගන්න ඕන සෙන්සුරුයි මූලිකම දවස තමයි සෙන්සුරාද දවස. එහෙනම් සෙන්සුරු වෙනුවෙන් අපි කරන මූලිකම ක්‍රියාවලියක් තමයි අපි මේ සෙන්සුරාගේ ස්වභාවය අපි කතා කරමු. සෙන්සුරුගේ ස්වභාවය ගැන කතා කරනකොට හොඳ කතාවකුත් තියෙනවා. අපි වැහුවොත් ඊළඟට ඒක කියන්න. සෙන්සුරුගේ ස්වභාවය සාමාන්‍යයෙන් ගත්තාම කකුලක් ආබාධිතයි වම් කකුලක පොඩ්ඩක් ගැටලු සහගත ස්වභාවයක් තියෙන නොන්ඩි ගහන නොන්ඩි ගහන ස්වභාවය තියෙන ස්වභාවයක් තමයි සෙන්සුරුගේ තියෙන. ඒ කියන්නේ කකුලක නොන්ඩි ගහන ස්වභාවයක් තියෙන සෙන්සුරුගේ. සෙන්සුරුගේ කකුල අද්දල වගේ ගමන් කරන ස්වභාවයක්. මහල්ලෙක් හංගන්නේක් වගේ ස්වරූපයක් තමයි ගන්නෙ. සෙන්සුරුගේ වාහනේ බවට පත් වෙන්නේ කාක නැත්නම් කපුට තමයි සෙන්සුරුගේ වාහනේ බවට පත් වෙන්නේ. ගොඩක් වෙලාවට මිනිසුන්ට දුක කරදර දෙනවා කියන අදහස තමයි ලෝකයේ තුල පැතිරලා තියෙන සෙන්සුරු පිළිබඳව. ඉතින් සෙන්සුරුගේ ස්වභාවය මේ කතාවට මම මෙහෙම වෙන්න යන්නේ සෙන්සුරුගේ ස්වභාවය ගැන කතා කරපුවාම අපි කතාවේ අපි තියෙනවා හිඟන්නගේ පාත්‍රයට හෙනහුරා වැටෙනවා කියලා කියන්නේ. ඕක කොහෙවත් දැනක කියලා නෑනේ රජුරුවන්ගේ පාත්‍රයට හෙනහුරා වැටෙනවා කියලා. කියන්නේ මේ හිඟන්නගේ පාත්‍රයට හෙනහුරා වැටෙනවා කියලා. ඉතින් ඔය සමහර දේවල් ආත්මෝපදේශ විදිහට තියෙන කතන්දර. නමුත් ඒවා ගන්න සමහර දේවල් වල සමහර තැන් තියෙනවා. ඔබ හිතන්න මෙහෙම සෙන්සුරු සාමාන්‍ය මේ දේව කතාවල Hindu දේව කතාවල තියෙන එකක් මේක. සෙන්සුරු හැමදාම ඇවිල්ලා දෙදරේනෝ වැඩ ටික කරලා ඔක්කොම කරලා කර්මඵල දෙන්නා. ඒක කර්මයේ විසඳලා ඉවර වෙලා එයා ඒ පුද්ගලයාගේ කරලා තියෙන වැරදි වලට ඔබ මේ වැරද්ද කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ දඬුවම ලැබෙනවා කියලා. ඒ දඬුවම් දීලා ඉතින් හවසට එනවා ගෙදරට. උදේට ගෙදර එනවා. දවල් වරුවම රාජකාරී කටයුතු වල ඉන්නේ. ඉතින් එක දවසක් උදේ මෙහෙම පිටත් වෙන්න හදනකොට එයාගේ මව අහනවා. සාමාන්‍ය දේව කතාවල හැටියට නම් ඡායා තමයි එයාගේ මව. ඒතර මේ ඡායා දේවගණ නැත්නම් ඡායා රවිගේ පුත්‍රයා මේ අතරම ගත්තොත් සූර්ය දේව රාජ්‍යත්වයෙන් වංශයේ පුත්‍රයා ඡායා මව එහෙමයි වෙන්නේ. එතකොට ඡායා මව නැත්නම් ඡායා දේවගණ අහනවා මොනවාද ඔබ මේ ඇයි දුප්පත් නැත්නම් මේ අපහසු අසීරුම මේ පීඩාවටපත් වෙලා ඉන්න පුද්ගලයන්ටම කරදර කම් කටලු කරන්නේ ඇයි මේ අනිත් මිනිසුන්ට එහෙම නැතුව ඔබ නිකන් තව ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඉන්න මිනිසුන්ටම ප්‍රශ්න කරනවා කියන කතාවක් යනවා ඇයි මෙහෙම කියවෙලා ගහෙන් වැටෙන මිනිහට ගොනායන වගේ දෙයක් කියලා කියනවා. ඉතින් සෙන්සුරු මෙතනදී උත්තරයක් දෙන්නේ නැහැ. සෙන්සුරු කියනවා මේ මම ආසයි අලු කෙහෙල් මාළුවක් කන්න. අද රැයට අලු කෙහෙල් මාළුවක් කන්න හදලා තියනවාද කියලා. ඊට පස්සේ ඡායා දේවිය අහනවා මේ කොහෙද අලු කෙහෙල් ගන්න අපිට තියෙන්නේ. අලු කෙහෙල් ඉතින් මෙහෙ නැහැනේ. ඊට පස්සේ ශනි කියනවා මම ඒක ගැටලුවක් නැහැ. මම යනකොට වත්තේ අලු කෙහෙල් ගස් ටිකක් මවලා යන්නම්. ඒ වගේ ඊදි හැදෙයි දවල් වෙනකොට. අම්මා ඒකෙන් කැමැති එකක් අරගෙන උයලා තියන්න කියලා කියනවා. එහෙම කියලා
මේක සමහර පොඩ්ඩක් ඉතින් මම අර පොඩ්ඩ වෙනස් කරලා ලස්සට කියන්නේ. ඉතින් එහෙම කියලා මේ ශනි පිට වෙලා යනවා. ඒ යනාතුරු දිලේ වැලිය හුරක් අරගෙන මතුරලා වත්තට ඉහනවා. වත්තට ඉහනකොට ඒවා ශනිකේම්ම පැලවෙලා ඇවිල්ලා මේක හොඳට ලොකුවට ලස්සනට අලු කෙහෙල් වැටෙනවා. ඉතින් දැන් මෙහෙම යනවා. අරන් ශනි තමිගේ වැඩ ටික කරලා කර්මය විසඳලා බොහෝ පුදුලයන්ට දඬුවම් දීලා ශනි විතා මහන්සියලා හවසට ගෙදරනවා රැයට කෑමට. ඊට පස්සේ කෑම ආපු ගමන් අලු කෙහෙල් මාළුව හට්ටිය ගනලා තියනවා. ශනි මේක දිහා බලපු ගමන් අම්මව දකිනවා. අම්ම දිහා hina වෙලා බලනවා. අම්ම දිහා hina වෙලා බලලා සෙන්සුර අහනවා, අම්මේ මෙච්චර ළඟ ගස් තියේදී අම්ම මොකද මං අර ඈතින්ම හිටවලගේ කනාටු විතර පොඩි කෙහෙල් කනක් වැටිච්ච ගහේ කෙහෙල් මේ ගහම කපලා ඒක නරන් ආවේ, මේ මෙච්චර ළඟ ගස් තිබුණානේ කියලා කිව්වා. ඊපස්සේ අම්ම ගත් කරරම කියනවා, නෑ මේ ගස්වල මේ කෑන් කැඩ් එක දැක්කහම අපි දෙන්නට මේව වැඩිනේ අපරාධනේ, ඒ නිසා ඔයාට විතරයිනේ මේක කන්නේ, ඉතින් මං අර පොඩි කන මේ කපාගෙන ආවා අපරාධයෙන් ගන්න ආස්ති කරන්නේ කියලා කිව්වා. ඊට පස්සේ අම්මගෙන් අම්මට කිව්ව දේ ඉතින් ඒ තමයි අම්මට කිව්ව දේ සමහර තැන්වලදී අම්මේ මේ ඔක තමයි මටත් වෙන්නේ කියලා කිව්වා. අර මිනිස්සු ඇත්තටම සැප විඳිනකොට, ඒ මිනිස්සු ඇත්තටම උත්සාහවන්ත වෙනකොට, ඒ මිනිස්සු කර්මය විසඳගන්න මහන්සි වෙනකොට, ඒ මිනිස්සු තමන්ගේ වැරද්ද හදාගෙන හරි තැනකට එන්න හදද්දී සමහරට අතීතයේ වැරදි කරලා තියෙනවා. නමුත් ඒ වැරදි හදාගෙන හොඳ තැනකට ඇවිල්ලා හොඳ ජීවිතයක් ගත කරන්න උත්සාහ කරද්දී මටත් ඒ මිනිස්සු ගැන දුකයි. වැරද්දම කර කර ඔහේ හා කමන්නේ කී කී හිතන් ඉන්න මිනිසුන්ටම දරුවන් දෙන නිකන් ඉන්නවා කියලා කියනවා. මේ කතාවේ තියෙන දේවල් තමයි මේ අදහස ගන්න පුළුවන් දේ තමයි අපි වැරද්දක් කරත් අපි ඒක හදාගෙන යම් කුසලයක් කරනවා නම් ඒ කුසලයේ කරන වෙලාවේදී අපිට යම් කිසි ශක්තියක් ඒකේ ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක තමයි මූලික අදහස. දැන් ඕකේ මම අපි දැන් කතා කරන්න ගියේ කරන්න ඕන වත්පිළිවෙත් ගැන. ඉතින් අපි ඩිසයින් වත්පිළිවෙත් ගැන කතා කරමු. නමුත් ඔබ අදහසකුත් තියාගන්න සෙන්සුරු කියන්නේ කොයි වගේ එකක්ද කියන කාරණාව පිළිබඳව. මේකේ මූලිකම කාරණාව තමයි සෙන්සුරු පහදවා ගන්න. සෙන්සුරු පහදවා ගන්න සුභම දවස සෙන්සුරු අද දවස. ඒකත් සෙන්සුරුගේ හෝරාව. උදෑසන 6යි 7යි අතර තමයි සෙන්සුරුගේ හෝරාව තියෙන්නේ. ඊට පස්සේ ආයෙ 10වල් 1යි 7යි අතරත් සෙන්සුරුගේ හෝරාවක් තියෙනවා. රෑ 8යි 9යි අතරත් සෙන්සුරුගේ හෝරාවක් වැටෙනවා. එතකොට මේ සෙන්සුරුගේ හෝරාවල් ගන්නකොට 6යි 7යි අතර හෝරාව කියලා කිව්වට මතක තියාගන්න එදා දවස් ඉරවුදාවෙන් තමයි හොරාව පටන් ගන්නෙ. ඒ නිසා ඉරවුදාව ඉඳලා පැයක් පමණ කාල පරිච්ඡේදයක් සෙන්සුරුගේ හොරාව විදිහට අපිට සලකන්න පුළුවන්කමක් තියෙනවා. මේක තමයි වඩාත්ම වැදගත්ම අපි කියන අර පවර්ෆුල්ම හොරාව. නේද සෙන්සුරුගේ සාමාන්‍යයෙන් ගත්තාම රෑ එකයි තියෙනවා ඇත්ත. නමුත් අර එදා දවසේ උදෑසනම සෙන්සුරු අද දවසේ මුල්ම හොර සෙන්සුරුගේ හොරාව ටිකක් ප්‍රබල සෙන්සුරුගේ හොරාවක් බවට පත් වෙනවා. සෙන්සුරුගේ තියෙන එතකොට අපි කියව මුල්ම හොරාව තමයි වඩාත්ම වැදගත් හොරාව. මේ හොරාව කියලා කියන්නේ ඉර උදා විඳන පැයක කාල පරිච්ඡේදයක්. මෙන්න මේ හොරාව පටන් ගන්නකොටම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් සෙන්සුරු ග්‍රහයව සිහිපත් කරලා සංසාරිකව අපි විසින් කරලා තියෙන අකුසල කර්ම තියෙනවා නම් ඒවා දුරු වෙන්න, සංසාරිකව අපි විසින් දැනගෙන හොන දොර කරලා තියෙන පීඩාවල් තියෙනවා නම් ඒවා දුරු වෙන්න. විශේෂයෙන් සෙන්සුරුගේ ස්වභාවය තමයි යම් කිසි වැඩාත් අපි හිතනොදේ අපි රස්සාවක් කරද්දී අපේ යටතේ ඉන්න හෝ අපේ ඉහළ නිලධාරීන්ට අපි අතින් අසාධාරණයක් අවඩක් වෙලා තියෙනවා නම්, රාජ්‍ය දීපල අවභාවිතා කිරීම හෝ ඒ වගේම අපිට අවඩක් වෙලා තියෙනවා නම්, සතා සීපාවන්ට කෑම බීම නොදී, මිනිසුන්ට කෑම බීම නොදී, ගෙවල් යාන වාහන ආදී දේවල් නොදී අපි යම් කිසි හිංසාවක් පීඩාවක් කළ තුනම් ඒවා දුරු වෙලා මේ භවයේ තියෙන සියලු අකුසල් දුරු වෙන්න කියලා අදිෂ්ඨාන කරගෙන උදෑසන ඒ 6ට පමණ, මම මේ 6ට පමණ කිවිර උදාව නිසා, එලඟි තෙල් මිශ්‍ර කිරිබත් ගුලි 9ක් හෝ 8ක්, මේක විවිධ කුලවල ඔක කියනවා, 8ක් අපි කතා කරනවා. සෙන්සුරුගේ අංකයේ විදිහට අරගෙන 8 කතා කරනවා. නවක් ග්‍රහයන් සිහිපත් කළා 9 ගැන කතා කරනවා. ඔය තව ඔකේ ක්‍රම තියෙනවා. නමුත් සෙන්සුරුගේ ඒ කියන්නේ සෙන්සුරු සිහිපත් කරගෙන බත් ගුලි 8ක් හෝ 9ක් එලඟි තෙල් මිශ්‍ර කරලා ඉවරලා කපුටන්න කන්ට පුළුවන් විදිහට උඩ තැනක තියන්න. හැබැයි ඔබ පරිණතාව මේක තියදී කපුටු මේකට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කරන්න ඕන දේ තමයි ඔබට පුළුවන් නම් මේක ආරම්භයක් විදිහට තියලා අනිත් දවස්වලට මොනවා හෝ කෑමක් කුරුල්ලන් කෑම සතුන් වෙනුවෙන් දාන්න. එතකොට සත්තු මේකට දිගටම එන්න පුරුදු වෙනවා. එතකොට ඔබට පුළුවන් ඔබගේ වත්පිළිවෙත පහසුවෙන් කරගන්න. මොකද දිගටම සත්තු වෙනවා. ඔබ කරන්නේ තොර සෙන්සුරාදට බදාදා වගේ දවස්වලටවත් කමක් නැහැ. සෙන්සුරාදා දවසට විශේෂයෙන්ම එලෙඟි තෙල් මිශ්‍ර කිරිබත් ටික කපුටන්ට දෙනවා. මේක තමයි අංක 1 මේක හැමෝම දන්න එකක්. එක මූලික කාරණාවක්. ඊට පස්සේ කරන මූලික කාරණාව තමයි ඔබට පුළුවන් නම් එදා උදේම, විශේෂයෙන්ම ඒක උදේටත් හොඳයි රැටත් හොඳයි සෙන්සුරාද දවසට විශේෂයෙන්ම හොඳයි. ඒ සෙන්සුරාද දවස ඔබට නිර්මාංශ ආහාර ගන්න පුළුවන්කමක් පවතිනවා නම් ඉතාමත්ම සුබයි. ඒ සෙන්සුරාද දවසේ කුමන හෝ දුගී දුප්පත් හිඟන මගී යාචක ආදී කවුරු හරි කෙනෙක්ට වියලි ආහාරයක් හෝ යම්කිසි මුදලක් දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඉතා සුබයි. අපේ තව ගාතාවකුත් තියෙනවා. නැත්නම් ස්තෝත්‍රයක් අපි පාවිච්චි කරනවා. ඒ ස්තෝත්‍රය ඔබට කියන්න පුළුවන්කමක් පවතිනවා නම් ඒ ස්තෝත්‍රය උදේට හෝ
හවසට තවසර එකසරයක්වත් අඩුම සැරමේ සාමාන්‍යයෙන් කියන්න ආරම්භක දවස 108ක් කියලා දවසකට තුන බැගින්වත් කියන්න පුළුවන් නම් තමයි ස්තෝත්‍රයේ ප්‍රතිඵල වැඩියෙන් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙම ස්තෝත්‍රය සජ්ජහානා කිරීමත් ඉතාමත්ම සුබයි. ඊළඟට සාමාන්‍යයෙන් ගත්තහම ඔබට පුළුවන් නම් ගවයන් නිදහස් කිරීමේ පින්කම් වගේ දේවල් වලට සහසම්බන්ධ වෙන්න ඒකත් ඔබට පුළුවන් විදිහට සහසම්බන්ධ වෙන තනියම කරන්න පුළුවන් නම් එහෙමයි කණ්ඩායමක් විදිහට එකතු කරලා කරගන්න පුළුවන්කමක් පවතිනවා නම් ඒකත් ඉතාමත්ම සුබයි. ඒ වගේම වම් මත වම් කකුල ආබාධ වලට ලක් වෙලා තියෙන හිඟන අය නෙට්ට බත් පාර්සලයක් සමග ඇඳුමක් ඒ කියන්නේ ඒක චීත්‍යයක් සරමක් වෙන්න පුළුවන් නැත්නම් තුවායක් වෙන්න පුළුවන් ඒත් එක්කලා පිරිසිදු කර ගැනීමට භාවිතා කරන සබන් හෝ එවැනි දේවල් සේදුම් කාරක ද්‍රව්‍ය. ඒ කියන්නේ තමන්ගේ බාහිරය පිරිසිදු කරගන්න භාවිතා කරන සබන් රින්සෝ ඒ වගේ දේවල් එක්කලා මොන හරි දේවල් જાතියක සේදුම් කුඩක් සේදුම් වර්ගයක් සුවඳ සබන් වෙන්න පුළුවන් රිදි හොදන සබන් වෙන්න පුළුවන් ඒ වගේ ද්‍රව්‍යයක් ලබා දෙන්න. ඒ වගේම එවල කන්න පුළුවන් ආහාරයක් දෙන්න වතුර එකක් දෙන්න යෝගට් කිරි වගේ දෙයක් දෙන්න පුළුවන් නම් හොඳයි. පළතුරක් දෙන්න කැවිලි මොන හරි දෙන්න ඒ වගේම ඇඳුමක් දෙන්න උයාගෙන කන්න පුළුවන් විදිහේ වියලි ආහාර දෙන්න පුළුවන් නම් ඒකත් ඉතා සුබයි. එතකොට මේ ඇවිල්ලා මූලික වශයෙන්ම කරන්න පුළුවන් කාරණා. එතකොට මීට අමතරව ඔබගේ ලග්නයට අනුකූලව තව තව පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්කමක් පවතිනවා. මොකද අපි මේ කියන සම්ස්තයක් වශයෙන් හින්දා තමයි කියන්නේ මේ වනේ. කවුරු හරි යන්ත්‍රයක් දෙනවා නම් අපි සාමාන්‍යයෙන් ඒකට කියනවා මාරකපල උපද්‍රව තියෙන යන්ත්‍රයක් නම් ශනි මෘතුන්ජය වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. නීල මණ්ඩල යන්ත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් විෂ්ණු ආගෝරයක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය අපලයක් නම් තියෙන නවග්‍රහයන්ටත් එක්කම අභිසම්බිධාන වගේ යන්ත්‍රයක් පාවිච්චි කරනවා නම් එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්කමක් පවතිනවා. ඒ දේවල් වලින් අපිට සාමාන්‍යයෙන් සෑහෙන සුවයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ওই ටික අපි කිව්වෙත් එක නැත්තම් සමහරක් වෙලාවට අපි කියනවා මේව සෙනසුරු මාර්ගුත් වෙනවා මේ වගේ දේවල් තියෙනවා අර අවශ්‍ය දේ මොකද්ද කරන්න ඕනේ දේ මොකද්ද කිසියම් තැනක මෙතනින් ගැටලුවක් එනවා නම් ඒ ගැටලුව විසඳගන්නේ කොහොමද කියන එක ඔබට දැනගන්න නොලෙමෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි අවසාන වශයෙන් කතා කරේ මෙන්න මේක තමයි පිළියම. ඉතින් මේ සියලු ඒ ගැටලුව වලට දුන්න විසඳුම් වල ඔබට පැහැදිලි ඇති මෙතුමා කිව්වේ හැම දෙයක්ම ධාර්මිකව හැසිරෙන්න දන් දෙන්න මේ එහෙම නැතුව ලොකු මේ පූජාවල් තියෙන බිලි පූජාවල් තියෙන වගේ ලොකු කතන්දර නෑ. ඒ හැම දෙයක්ම ආගම අනුකූලව බුද්ධහමට අනුකූලව බෝධියක් ගාවට ගිහිල්ලා කරනවත් පිළිවෙතක් හෝ වේවා විහාරස්ථානයේ ගිහිල්ලා කරනවත් පිළිවෙතක් හෝ වේවා මේ හැම දෙයක්ම කරාම ඔබට හොඳටම පැහැදිලි මේ දෙකින් ජීවිතයට ලැබෙන්නේ ඔබට කුසලක් ලැබෙනවා ඔබේ තිබුණු අකුසල දෙයක් යටපත් වෙලා ඔබට හොඳක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ වගේ විස්තර තමයි ටිකක් තමයි අපි අරගෙන ආවේ ඔබතුමාට අවසන් වශයෙන් මේ පිළිබඳව හෝ බලන කට්ටිය දැනුවත් කරන්න කිසියම් මොපණිවිඩයක් කියන්න තියෙනවද? ඔව්. ඒතරො සෙන්සුරට ඇත්තටම බය වෙන්න එපා. සෙන්සුරට අපි සැලසුම් සකස් කරගන්නයි ඕන. අපි සාමාන්‍යයෙන් ගත්තොත් කියනවා දිව්‍ය ලෝකයේ අතුරත් අපාය අතුරත් කියන දෙකම තියෙන සෙන්සුරු ගාව කියලා. ඒ කියන්නේ කර්මයනේ. අපි කියන්නේ කර්මඵල දෙන 10 වෙනි භාවයේ අධිපතිය කියලා කියන්නේ. ඒතරො ඒ කියන්නේ කර්මය කියන්නේ ක්‍රියාව. ඔබේ ක්‍රියාව මත තමයි ඔබ දිව්‍ය ලෝකයට යනවද අපායට යනවද කියන කාරණාව තීරණය වෙන්නේ. එනිසා සෙන්සුරු කියලා කියන්නේ වැඩ කරනවා කියන අදහසක් එක පැත්තකින් තියෙනවා මහන්සි වෙනවා කියන අදහසක්. එතකොට 10 වෙනි භාවය නිසා ධනෙස් ආශිත ප්‍රදේශය පිළිබඳවත් අපි කතා කරන නිසා ධනෙස් කැස්කුම් වගේ දේවල් ඉන්න පුළුවන්. ඒ වැත්ත. එතකොට මේ සෙන්සුරුගෙන් අපි බලාපොරොත්තු වෙන දේ තමයි ඔබගේ දිව්‍ය ලෝකයේ අතුරු නිර්මාණය කරගන්න කියන එකයි අපි ඔබට කියන්නේ. දිව්‍ය ලෝකයේ අතුරු නිර්මාණය කරගන්න නම් ඔබ කුසල් කරන්නට ඕන. ඒ කුසල් ආයෝජනය කරන්න පුළුවන්. ඒ කුසල් ආයෝජනය කරන්න තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ. ඔබේ ඉෂ්ට මිත්‍ර ඥාති කුල බල ගුරු දේවතාවුන් වහන්සේලාට ඔබ කරගත්තු සියලු කුසල් අනුමෝදන් වෙන්න කියලා හැමදාම රැයට හිතන්න පතන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ වගේ කුසල් කරන අතරතුරේදී මහවිෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරලා යම් විදිහෙන් සෙන්සුරුගේ දෝෂ තියෙනවා නම් ඒව දුරු වෙන්න කියලා වෙලා ප්‍රාර්ථනා කරන්න. මොකද මහවිෂ්ණු දෙවියෝ තමයි ඔය ශනි මූර්තුන්ගේ යන්ත්‍රයේ එක්තරා අවස්ථාවකදී සෙන්සුරුවම රවට්ටලා ඉගෙන ගත්තේ කියලා වෙලා කියනවා. සෙන්සුරුව රවට්ටලා ඉගෙන ගත්ත කෙනෙක් ඇතුළේ තව ගත්තොත් එහෙම කතන් දේව කතාවලින්ම මේකට තව උදාහරණ තියෙනවා. ඉතින් ඒකයි මම මේ තව එක දික් වෙන නිසා මම මේව ගත්තේ නැත්තේ. මොකද සෙන්සුරු ශනි මූර්තුන්ගේ යන්ත්‍රයේ එක පැත්තකින් හොයා ගන්නවා වගේම සෙන්සුරු බට කනවා සාමාන්‍යයෙන් මහවිෂ්ණු දෙවියෝ සෙන්සුරුගෙන් බැට කනවා. නමුත් ඝන දෙවියෝ සාමාන්‍යයෙන් සෙන්සුරුගෙන් බැට කන්නේ නැතුව බේරෙනවා. ඒ කියන්නේ බුද්ධිමත් භාවයකින් කටයුතු කළොත් ඔබට පුළුවන් සෙන්සුරුගෙන් බැට කන්නේ නැතුව ජීවිතේ හරියාකාරයට බේර ගන්න. ඒ වගේම ඔබට පුළුවන් ඕනම් කියන්න නීලාංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාගරජම් ඡායා මාර්තාණ්ඩ සම්භූතම් තන්නමාමි සනෛශ්වරම්. ඒක සනෛශ්චරම් කිලත් කියනවා තැනක සමහර තැන්වල සනෛශ්වරම් කිලත් කියනවා. නීලාංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාගරජම් ඡායා මාර්තාණ්ඩ සම්භූතම් තන්නමාමි සනෛශ්චරම් කියලා ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් මේ විදිහට මේ ගාථාව සජ්ජහානා කිරීම පළවෙනි දසේරේ පුළුවන් 108ක් ඊළඟ සැරේ තුන් වතාවක් වගේ කියනවනම් මේක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් හැමදාම උදේ කිව්වත් සෙන්සුරුගේ දෝෂ නැති වෙනවා.
සැනසුරුගේ දෝෂ නැති කරගන්න විදිය සැනසුරට සැලසුම් හදන විදිය තමයි ඔබට බොහොම කෙටියෙන් මේ විදියට අපි කියලා දුන්නේ. ඉතින් ධනුෂ් ලොක්ස් බලන්න මේ වගේ වැදගත් දේවල් මේ වගේ වැදගත් වීඩියෝ අරගෙන එනවා මෙතුමාගේ කාලය බොහොම අමාරුවෙන් අපි මේ විදියට අරගෙන ඔබට මේ දේ අරගෙනාවේ ඔබේ ජීවිතර කිසියම් වූ ආකාරයකට මේ ජ්‍යෝතිෂ්‍ය කියන මේ දෙයින් මේ සෙනසුරු මාරුවෙන් ඔබේ ජීවිතර කිසියම් ප්‍රශ්නයක් එනවා නම් ඒ ප්‍රශ්නෙන් ඔබව මුදවා ගැනීමේ අරමුණෙන් මේ දේ බලන්න සම්පූර්ණයෙන්ම බලලා කමෙන්ට්ස් තියෙනවා නම් කමෙන්ට්ස් එවන්න. අපි නැවත වතාවක් මෙතුමා මුණ ගැහෙන්න එන වෙලාවකේ ප්‍රශ්න ටික අරගෙන එන්න. දැනට අපේ ඉදිරියේ තියෙන ප්‍රශ්න ගැටලුව වෙලා තිබ්බේ හැමෝටම මේ ජනවාරි 24 වෙනි සෙනසුරු මාරුව මොකද්ද, මේ සෙනසුරු මාරුව කියන එක මේක කාටද අයහපතක්ද වෙන්නේ, යහපතක්ද වෙන්නේ, එහෙමනම් ඒවෙන් ගැලවෙන්නේ කොහොමද? ඔන්න ඔයාදී ගැටලු තිබ්බේ. ඒ ගැටලු සියල්ලටම මම හිතනවා පිළිතුරු තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ගැටලු වලින් බේරෙන්න ඔබට අගනා කියන මන්ත්‍රයක්, එහෙම නැත්නම් ගාතාවක්, ශ්ලෝකයක්, ස්තෝත්‍රයක් ඒ දෙත් අපි ලබා දුන්නා. ඉතින් මේ අනුව මේ කිව්ව විතර වත් පිළිවෙත් ටික් කරන්න ඔබට අනතුරක් කරදරයක් වෙන එකක් නැහැ. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්, ඔබේ වැඩකටයුතු සාර්ථක කරගන්න පුළුවන්. මම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව ධනුෂ් ලොග්ස් වෙනුවෙන් ලබා දුන්නාට මේ වචන ටික කියන්න. අපිව බලන කට්ටියව දැනුවත් කරන්න ඉදිරිපත් වුණාට අයිබුවන්. අයිබුවන්.